අයිබුවන් අද අප ඔබත් සමඟ එකතු වෙලා සිටින්නේ තුන ශ්‍රීණිය සිට ආරම්භවන අලුත් විෂයක් ඉගෙනගන්නට ඒ තමයි සමාජ සමාජවිද්‍යාව විෂ ආරම්භයේදී අපි බලාපොරොත්තු වෙනවා සමාජවිද්‍යාව පිළිබඳව ඇති නිර්වාචන ආස්්‍රය කරගෙන විචාරාත්මක චින්තනයේ දියුණු කරගන්නට. මේ විෂේයට දෙද අප ඉගෙන ගන්නට බලාපොත්තු වෙන්නේ සමාජය පිළි බඳව. එනිසා අප සමාජයේ පිළිබඳව විද්‍යාත්මක දැනුම් සම්බාරයක් ලගාකරගන්නටයි අපි අද මේ උත්සා කරන්නේ. බලමුයමනම් සමාජි විද්‍යාවබීවීම හා ඒ වර්ධනය වවාකාරය. සමාජවිද්‍යාව ආරම්භ වන්නේ බටහිර සමාජය සුරින්. එ වගේම ධහනමන සීවසේ මැද බාගේදි පමණ තමයි මේ විෂේ ආරම්භය සිදුවෙන්නේ. මෙහි ආරම්භක පුද්චලයා ඔගස්කොම්ට් කියන ප්‍රංස ජාතික දර්ශනිකයා. ඔගස් කොම්පට් සමාජ විද්‍යාවේ ආරම්භකය වශයෙන් සැලකෙන නිසා ඔවුට ඔව සඳහන් කරනවා සමාජ විද්‍යාවේ පියා කියලා. හරි ඒම නන් දැන් අපේ සමාජ විද්‍යාව කියන වචනය අර්ථ දක්ව ගමු. සමාජවිද්‍යාව කිය අපි සිංහලයට ගොඩනගාගෙන තියෙන්නේ ඉග්‍රීසියේද තියෙන සෝසිියෝ ලෝජි කියනවචනය ඇසුරින්. සෝසිලජි කියනවචනය සකස් වෙලා තියෙන්නේ. ලතින් භාෂාව සහ ග්‍රීක භාෂාවේ වචන දෙගක් එකතු වෙලා. ලතින් භාෂාවේ සෝසිියුස් ග්‍රේක භාෂාවේ ලෝගෝස් කියන වචනයක් එකතු වෙලා. එඇතට සෝසිියස් කියනච අදහස්න මිත්‍රත්ේ ලෝගෝස් කියන අර්ථවත්වෙෙන්නේ අධ්‍යයනය කිරීම. මේ වචන දෙක එකතු වෙලා මිත්‍රත්වයෙන් අදහස් කරගන්නව සමාජය කියන එක. තොකට සමාජය පිළිබඳව එමනත් සමාජයේ පිළිබඳව අධ්‍යනය කිරීම කියන එක තමයි මේ සෝසලජි කියන වචනයෙන් අර්ථවත්වෙෙන්නේ. සමාජය විද්‍යාඥයන් තමයි සමාජ පිළිබඳව අද්‍යනය කරන්න. තකට සමාජ විද්‍යාඥයන් විවිධ ක්‍රම පේද භාවිතා කරමින් සමාජය පිබඳව යතා අර්ථය හඳුනගන්න. සමාජ පිළිබඳව ස්වභාවය හඳුනගන්න කටයුතු කරම. ඇතකොට සමාජය පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා සමාජය විද්‍යක්ඥන් ා කරන නිේක්ෂය. සම්පරක්ෂණය තුළනාාත්මක අධ්‍යයනය වගේ ක්‍රමවේද. සමාජයේ දයා විමසිලිමත් විදියට බලග ඉන්න මොකද සිද්ධවෙෙන කියලා. තුො හා සමාජය පිළිබඳව තොර තුරක් ගවේෂණය කරගන්නවා. එවගේම සම්පරීක්ෂණ විවිධ කණ්ඩායම් අතර සිද්ධ වෙන දේවල් කණ්ඩායම් විදිහයට අධ්‍යනය කරවු. එවගේම තුළනාාත්මකද්‍යනය සසන්ධනය කරල බලනවා විධ සමායේ සිද්ධ වෙන සිද්ද ව. තොට මේ මගින් සමාජයේ පිළිබඳව ොරතුරු ගවේශණය කර ගන්නවා. ඒ ගවේශණය කරන විෂය තමයි එනම් අපි සමාජ විද්‍යාව කියලා මුලින් හඳුන ගත්තේ. සමමාජ විද්‍යාව මගින් විශෂෙන් බලාපොරොත්තුවවෙන්නේ මේ නාගරක්ක සංකීර්ණ සමාජ පිළිබඳව විද්‍යාත්මකව අද්‍යනය කරන්න. මොකද සමාජීය විද්‍යාවන් කියලා විෂයන් ගොඩක්තියනො ඒයටතේ දේශපාල විද්‍යාව, ආර්ථික විද්‍යාව මානවිද්‍යාව, මනෝවිද්‍යාව ඒ විශය රශක් යනවා ඒ විෂයන් රහ සමාජය පිළිබඳව වද්‍යනය කරන. හැබැයි සමාජයේ ඒක කොටස් පිළිබඳව.ඇ ආර්ථික විද්‍යාව කියන විශේදී අධ්‍යනය වෙන්නේ සමජ ආර්ථක කියන කොටස ස පමණයි දේශපාලන විද්‍යාවවිී අද්‍යනය වෙන්නේ දේශපාලනය කියන කොටස පමයි. මනෝ විද්‍යාව විදි පුද්ජලයාගේ පුද්චර චර්යාවන් අද්‍යනයකරම. මනව විද්‍යාවිදිී අධ්‍යනය කරන්නේ පැරණ සමාජ පිළි බඳව. සාම්ප්‍රයක සමාජ පිළිබඳ. හැබැයි අප. ඉගනගන්නට බලාපොත්තු වන මේ අලුත්විශේදී මාජ ද්‍ය විශයෙන් තමයි සමස සමාජය පිළිබඳව අධ්‍යනය කරන්නේ. එතකොට ඒ අධ්‍යයනය කිරීම සඳහා විශේෂෙන්ම අපේ පෙරසඳහන් කරපු නිරේක්ෂණ, සම්පාරීක්ෂණ තුළනනාත්මක අධ්‍යනය වැනික්‍රමවේද භාවිතා කරනවා. එමනං සමාජ විද්‍යාවේී අධ්‍යයනය කරන්නේ නූතන නාගරික සමාජ. අප එමනං සමාජ විද්‍යාවේ නිච භූමිය හඳු නාගරනි. සමජිවි්‍යාව බි.ව අපි මුලින් සඳහන් කලා යුරෝපයේ පදනම් කරගෙන කියලා. එවනම් අපි ලෝකය තුළ හඳුරගම්ම යුරෝපය කොහෙද තියෙන්නේ කියලා. ගඩ පේනවා අ දක්කල තියන ලෝක සිටියමේ පරතුපාටි රව් මක්තියනවා. අන්නේ රව්ම තමයි මේ පල්ලෑ සිතියමේදීි ලොකු කරලා රම්ප එන්නල තිෙන්න. එනම් ලෝකේ මැදද ප්‍රදේශයට වෙන්නට තියන රාජ්‍ය එකතුුවක් තමයි මහදීපයක් තමයි ුරෝ පමහදවීපේ කෙලකයන්. එතකට ඒ මහදදී පේතුළ බ්‍රිතා්‍ය, ප්‍රන්සේ, ජර්මණිය, පෘතුගාලය, අද රටවල් ගොන්නක් තියෙනවා. මෙන මේ රටවල් කේන්ද්‍ර කරගෙන තමයි සමාජිවිද්‍යාව කියන විෂය උත්පත්තිය ලබන්. එමන දැන් අපි සමාජි විද්‍යාව හඳුනගන්න උත්සාහ කරමු සමාජි විද්‍යාව පෙළිබඳව සපෙලතිපිෙන නිර්වාචන කීපයක් ඇසුරු කරගෙන. පිළිබඳව කින්්‍රී ඩේවිස් කියන සමාජ විද්‍යාඥ නිර්වචනය කරන්නේ සමාජ විද්‍යාවයනු සමාජය පිළිබඳව ප්‍රධාන විද්‍යාව කියලා. සමාජය පිළිබඳව ප්‍රධාන විද්‍යාව මං පෙර සඳහන් කලා ඔබට මතක ඇති අනික් සමාජයේ විද්‍යාවන් වලින් කරන්නේ සමාජයේ එක කොටසක් එක පෙත්තක් අධ්‍යනය කරන එක. හැබැයි සමාජද්‍යාවෙන් මංකෝ සමස් සමාජයම අධ්‍යනය කරනවා කියලා. ලන්න අපි ආර්ථික විද්‍යාව දිගෙන ගත්තේ ආර්ථිකය කියන කොටස විතරයි. හැබැයි සමාජ්‍ය ආර්ථිකය කියන කොටසත් අපි රාදාළ වෙන මොකද සමාජය එක ප්‍රපංචයක් විතරයි ආර්ථිකය කියන්න. එනිසා සමස සමාජය තමයි සමාජ විද්‍යවිදි අධ්‍යයනය වෙනි. එනිසා සමාජය පිළිබඳව ප්‍රධාන විද්‍ය සමාජ විද්‍යාවයි කියන නිර්වචනය කින්සිඩේවිස් විසි ඉදිරිපත් කරලා තියෙනවා. ඉට පස්සේ HP, යා චයිල්් කියන සමාජ විද්‍යාඥ සඳහන් කරන මානෝ පරිසරය. මිනිසා හ ඒ සියල්ල අතර ඇති අන්න ඔන්නෙ සම්බධතාව පිළිබඳව. හදාාරණ විශෂයේ සමාජ විද්‍යප කියල. පළන්නර අපේ මුලින් සඳහන් කරපු නිර්චනයට තව පුංචි කෑලිටිකක් ඉතරයිනය දෙකතු වෙලා තියෙන්නේ. මානෝ පරිසරය, මිනිසා හා ඒ සියල්ලලා අතර ඇති අන්න ඔන්න සම්බධතාවේ. මොකක්ද මේ කරන්න. මිනිසා. සියලුම පරිසරය සියලුම දේත්ත එක් ඇතිවෙන අන්න්‍ය ඔන්නේ සම්බන්ධතාවය පිළිබඳවතමයි මේ සමාජ විද්‍යා විශේදී අධ්‍යනය කරන්න. එනම් අපිට මේ දෙවනි රවාචනයේදී අලත් කැල්ලක් විදිරේ එකතු වෙන්නේ සම්බන්ධතාවේ පිළබලවා. අන්න ඔන්නේ සම්බන්ධතාවේ. එකිනෙකා අතර ඇති කරගන්නා වූ සබධතාවේ. එන සමාජ විද්‍යා විදි අධ්‍යනය කරන ප්‍රධානශ ස්ත්‍රයන්. ඉට පස්සේ Aඩ ඉස්මෝල් කියන සමාජ විද්‍යාඥ දක්වන්නේ. සමාජ වි්‍යාව සමාජ සම්බන්ධතා පිළිබඳව විද්‍යාවයි කියර. අන බලන්නක පළවෙනි දෙවැනි තුන්වැනි නිර්වාචනයට එනකොට සමාජ සම්බන්ධතා පිළිබඳව තවත් තහවරු කරනවා. අපි අධ්‍යනය කරන්න මොනව ගැනද. එනම් සමාජ සම්බන්ධතා පිළිබඳව. සමාජ ජීවත්වන පුද්ජලයන් ඇතර සිද්ධයන අන්‍යෝුන අන්තර් සම්බන්ධතාවයන් පිබඳව සමාජ විද්‍යාවද අධ්‍යනය කරනවා. තින් ඒ පිළිබඳව අවධාරණය කරනවා ස් මෝල්ග නිර්වචයනු. එට පස්සේ රොබොඩ් පාක් කියන. සමාජවිද්‍යාඥයක් ගදහ සසුව සමහෝ චර්්‍යාව පිළිබඳවද්‍යේනය. සමාජ විද්‍යාවයනු සමහ චර්්‍යාව පිළිබඳවධ්‍යයනය වේ. බලන්නකු එතැදී සමහෝ චර්්‍යාව චර්්‍යාව කියනමකක්ද. හැසිරීම සමහයක් විදියට කහමද හැසිරෙන්නේ. එනම් ඒ හැසිරෙන පුද්ජලයන්ගේ සම්බධතාවේම තමයි මේ අධ්‍යනය කරන්න. බලන මේ නිර්වාචන එකින් එකට එකින් එකට බොහොම සමීප සම්බන්ධතාවයක් පවතිනවා. ඊටපස් අපි හඳුන ගම්මු එමල් ලුරකයිම් කියන? අපි සම්බි සමාජ විද්‍යඥගේ අර්ථ දැක්වීම. ඕසනාන් කරන්නේ සමාජ විද්‍යාව සමාජ ආයතන හෙවත් සමාජ සංස්ථා පිළිබඳව විද්‍යාවයික. අපි ඉදි හඳු ගම්මු සමාජ ආයතනය කිය මොද කියලා. නමුත් දැනට අපි දනගම්මු සමාජ ආයතන සමාජ පවතින විධ ආයතනය එකතුවක් විදියට. මානවම පවුල කිව් හම් සමාජය පවතිනක් ආයතනයක්. ගොඩ රාජ්‍ය අදේශපාලන ආර්ථිකය හැමේකක්ම අධ්‍යාපන හැමකක්ම සමාජයේ මනිසා විසින් ගොඩන ගතු සමාල් සස්ථා ආයතන්. තුර මේ ආයතන පිල්ිබඳව අධ්‍යන කිරීම. එන නිකම ගොඩ නගිල්ල කාආතයක්කහේ ගොඩ නගිල්ල ගනීම අතාත කරන්න. ඒ ආයතනය තුළ ජීවත්වන මිනිස්සුන්ගේ සාමහික චර්යවන් පිළිබඳව. සාමහික සම්බන්ධතා පිළිබඳව. එනං මේ සමස්ව නිර්වාචන පද්ධතියෙන් අපිටග්‍රාණය කරගන්න පුළුවන් ේද ප්‍රධාන අදසාක්. තමයි මානව සමාජය තුළ ජීවත් වෙන පුද්ජලයන්ගේ එමනත්ත සාමාජිකයන්ගේ සමාජ සම්බන්ධතා පිළි බදව තමයි මේ විශයයට දෙේදී අපි ගෙනගන්න. එබන අපි සාකච්ඡා කරල බලමු මේ අලුත් විෂයක් නිකම්ම බිහි වුණාද. මේ සඳහා බිහි පෙන්ඩ බලබව හේතු සාධකමනවාද කිය අපි හඳුරගම් බොද සමහරක් දේවල් විවිධ ද්ලයන්ගේ විධ කෙනාගේ අවශ්‍යතාවයන් මත ගොඩනැගෙන. නමුත් මේ සමාජවිද්‍යාව එම් කොමද ආරම්භුණි ඒක ආරම්භුවෙන්ට යම්කිසි හේතුවක්තිබුණද ඒ පිළිබඳ අප අධ්‍යනය කරලා බලබ සමාජවිද්‍යාව ආරම්භෙන්ට බලපාපු ප්‍රධා හේතුසාධක තුනක් ගැන සඳහන් කරන්නට පුළුවන්. මේ පිළිබඳව සමාජවිද්‍යක්චන් අදහස්තක්වලා තියෙන. ඒ ප්‍රධාන කාරණාවක්තමයි ආගමික පුන රුදය කෙලා කියන්නේ. අපි අර හඳුනගත්තව යුරෝපාර රාජ්‍යයන්ටික යුරපා රජ්‍යන් කේන්ද්‍ර කරගන ඒ රටවල්ලොල කලින් පැවතනේ පුරාණ කතෝලික දහම එය පුරාණ කතෝලික දාහම තිබිච්චි දැඩි බාවට විරුද්ධව මාන් ලෝතර් චෝන් කැල්වින් වගේ පූජකවරු නිසින්. අලුත් තාචාර ධර්ම පද්ධතියක් හඳුන්නොල දුන්නා. ඒ පල්ලි ඇතිබිචි ඒකධපති බලය පාලනයට විරුද්ධව මේගොල්ලෝ අලුත් ප්‍රතිශස් කරය නැතිකර ප්‍රතිසංස්කරණයො ප්‍රතිඵාලයක් විදිහට මිනිස්සුන්ගේ චිින්තනය වෙන ස්වීමක් ඇතිවිෙනවා. මිනිස්සු අලුතින් හිතන්න පටන්ගන්නවා. මේ දෙවියන්ට බයවෙලා දෙවියෝ මෙෙම දෙවියෝ කියන විදියට හැසිරිය යුතුයි කියලා මිනිසා බයකරගෙන හිටියට මේ අලුත් ප්‍රතිසංස්කරණය නරා මිනිස්සු අලුත් විදිහට හිතන්න පටන්ගන්නවා. මේ ආගමික පුනරුදය ට ලත හ ෝන් කැල් ෙනන පජක්වරුන්ගේ ආරම්භ වනාට මේක කාලයක් පුරා ෆ්‍යාප්තවෙන්නට පටාම ගන්නවා. එඒ ව්‍යප්තවීමේ ප්‍රතිඵලයක් විදියට අ පුරාණ කතෝලික දහමට බයවෙලා හිරවෙලා පීඩාවට ලක්වල හිට පුමිනිස්සු. එයින් මිදිලා අද අලුත් ප්‍රතිසංස් කරන ආකාරයට හිතන්න පටන් ගත්තා. ධනය උපයන්නේ කෝමද දනට පිනට දෙන්න කෝමද මෙ හැම එකක්ම නි අලතුතිදැහි තනටන ගත්. ොඩ මේ පිළි බඳවේ සමාජවිද්‍යයක්නය ප්‍රතිස්තන්ත්‍ර නිකායි ආරම්භය එක කොමද දනවාදී සමාජයක් වන්න බලපෑවි කියන පිළිබඳව ප්‍රතිස්ත්‍රන්ත ආචාර්ධර්මහා ධනවාද හරය කියන කෘතියක් තුලින් පවා පෙන්න ලදී ලතියෙනවා. මේවට පෙනෙන්නේ ආගමික පුනුරුදය ව්‍යාපාරයේද පල්ලිය ඒකාආතිපති දර්ශනයට එරහිව ගෙනෙගේ ප්‍රස් න්ක කරනද පිවෙතේද. මාර්ටන් ලූතර් කියන පූජකතුමා පල්ලිය දොරේ අලුත් ප්‍රතිසංස් කරන ටිකක් ගහනෝ. ඒ ගහ ඉබර වෙලා ඒ කට්ටිර් ප්‍රදර්ශනය කරනවා. ඉට පස්සේ දෙවනි රූපයෙන් දැක්වෙන්නේ දෙවනි රූපේ දැක්වන්නේ ජොන් කැල්වින් කියන පේතුමා මේ සඳහා දායකත්තය දරපු. ඔහු ප්‍රතෙස්තන්ත්‍ර නිකාය හරහා කොටක් නිදහස් පිවි හිතන්න පුළුවන් පරිසරයයක් මිනිසුන්ට ඇතිකරක්. එහම නම් මේ ඕනම විප්ලවයකට ඕනම දෙක ඇරඹුවෝකට මුල්වෙන්නේ මානසික විප්ලවය. එක තමයි ප්‍රධාන වෙන්නේ. මොකද මන නිසා වෙනස් ව කොට තමයිඒ චර්යාවෙන් ක්‍රියාවෙන් එලියටෙන්නේ. එනම් මේ ආගමික පුරුදේදදි සිද්ධෝනේ මිනිසුන් තමන්ගේ සිතතිවිලීවලින් වෙනස් එෙන්න්න පටන් ගත්තා. ඒ වෙනස්වීම බලන්නකෝ ඊළං අධියර වෙනකොට කාර්මික විප්ලවේ.ම කාර්මික විප්ලවය කියන්නේ. අර වෙනස්වෙච්චි මනසින් වෙනස්වෙච්චි මනිහ. අලුත් දෙවල් හොයන්න පටන්ගත්තා. අලුත් දේවල් බී කරන්න පටන්ගත්. බලන්නකු නව යන්තරස උත්‍ර නිර්මාණය කිරීමත් සමඟ. ගරුව කර්මාන්ත විදියට ඇතිවිච්චි පුංචි පුංචි කර්මාන්ත. ඒ මහාපරිමානණ කර්මාන්ත දක්වා විශාල වෙන්න පටන්ගත්තා. එතකොට ජනගානය නගර කේද්‍ර කරගන ජනගාය බහුල වෙන්නටන්ගත් මකොත ර්මාන්ත ඉදි වෙච්චි ප්‍රදේශලට මිනිස්ු ඇවිල පදිංචි වෙන්න පටන් ගත්තා. ඒ පදිංචිවීමත් එ ජනගාහනින් අධික නගර විහිවෙන්න පටන්ගත්තා. එතකොට මේ විදියට සමාජයේ අර මුලින් අපි හඳුන ගත්ත සිතුවිලිවලින් ඇතිවෙච්චේ වෙනස මිනිස්සු ක්‍රියාවට නගැම්න්න පටන් ගැනීම මත් එක්ක සමාජයේ පුරාම ලොකු වෙනසක් වෙන්න පටන්ගත්තා. නගරයන් පුරාවල් කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් හිදි වෙනවා. ඒ කර්මාන්තශාලාාවල වැඩට මිනිසුන් බහුල වශයෙන් එන්න පටන්ගන්නවා. මේ මිනිසුන් වැඩිවැඩියෙන් එන්න පටන් ගැනීමත් එක්ක මොද වෙන්නේ. කළු නගර එහෙම නඇත්තන් ජනගානයෙන් පිරිච්චි නගර විිහි වෙන්න පටන්ගන්නවා. එතකොටේ නගරතුර ඇති වෙනවා විධාකාර සමාජ ප්‍රශ්න ගැටුම් ඇති වෙනවා. සහරක්වෙලාවට ඒ ගොල්ලට ඉන්න හිටින්න නිවාස නැති ගැටලු ඇති වෙනවා. දකින වැති සමහරක් අපත් නගරවලටග මුඩුක්ුකෙවල්තේනවා. සමහරක් කලාවට නිවාස සීහමාරකටපුජි වැසිලිද්ධතික ීපයක් විතරයි තියෙන්. එලා මේකුට එලියට බැහැලයි න්න ඇවිදින්න කරන්න තැනක් නෑ. තවට මේ වගේ නගරු නිර්මාණය වෙන්න පටන් ගත්තා මේ කාර්මික විප්ලවැස් සමග. හැ කාර්මිකාංශයෙන්දී නුවක්කුණා ඒවගේ කම්කරු පන්තියක් ඇතිවෙන්න පටන් ගත්තා.. අ ග රමාන්තවල ගවල්ල නිදන් රමාන්තරපු මනිස්වීමට අකාර්මික විප්ලවහරා අ ආයතනයක සේවය කරන කම්රුවන් පිරිිසක් ගොඩ ැගීමත්ක් ඔන්න කම්කරු කිය අලුත් පන්තියක්ක් ඇතිවන්න පටන්ගත්ත. එට පස්සේ කම්කරු අරගල කියනෙව ඇතිවන්න පටන්ගත්ත. මුල් කාලයනදී මේ කර්මාන්තවල වැඩ කරන්න ලමාස්ශ්‍රමය කාන්තශ්‍රමය ඉතාමත් අඩු මිලට මලදීගන්න පට ගරන්තිම. ඇති මේ බගේ ගැටලු සහත තත්වයන් ඇතිවවෙන්න පටන්ගත්ත. එට පස්සේ. නිඉපෙ මහපරිමාන කර්මාන්ත දක්වා ව්‍යාප්ත වෙනකොට ඔන්න සිද්ධ වෙච්චි අර අට පලවෙනි රූපයෙන් දැක්කෙනවා ඒ මහාපරිමාන කර්ම අන්තයන්. ඉට පස්සේ බලන්නක දෙවැනි රූපේයට එනකොට දුම්ගාන පරිසර විනාශයන් සිද්ධ වෙන ස්වභාාවයන් ඇති වෙලා තියනවා. තකට මේ තමයි කාර්මයවිප්ලවේ ප්‍රතිඵල. එමන බලමු ඉකටමොක්ද වෙන්න කියලා. දේශපාල ්‍රසිහංස් කරන හන බලන්නකු. මුලින්ම මනස වෙන ස් වන ඒ ව ද ක්‍රියාවර ග ඩ ගගේල් අලුත් කාරමග විපල ෙක් අලත් ජ්‍රමයක් නිර්මාණය වෙනවා. අ ධනපති සමාජක්‍රමය කම්කරු පන්තියක් ඒම නිර්මාණය වෙනවා. එතකොට මේ න්න ේප ප්‍රතිසිහන්ස් කර ඉට පස්සේ මනිසන්ට න ළඟට හොයාන්න බලය. එන්න බලය සඳහා පෙරලියයක් ඇති වෙනවා එක්ද සස්්‍යයා සුන ේද. කේන්ද්‍රරගෙන ප්‍රන්සිී පැවැතිච්චි රජාන්ඩුවට විරුද්ධව අරගලයක් කරලා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් නිර්මාණය කරගන්න එකක න ප්‍රංශ විප්‍රයේ කියලා ට මේ ප්‍රංශේ සිත වෙච්ච ීපලව ්‍රංශ විතරකදාලුණනේ නෑ ඒක ලෝකෙ අනි ත්‍රටවල්ලොලත් වෙනස් වෙන්න පටන්ගත්තා. අර අලුතෙන් අපි සඳහන් හදනගත්ත විදිහට අලුතෙෙන් බී වෙච්චි. කර්මාන්ත හිමියෝ ධනපතියෝ බවට පත්ව වනා. කර්මාන්තවල වැඩරපවායි සේවකයෝොහෙම නත්තා නිර්ධන පන්ති පුච්චල බවට පත් වුණනා. එතකට මේ අලුතින් බිවෙච්චි ධනපති පන්තියට සමාජයේ දේශපාලන බලයක් කවශ්‍ය වුණ. එතවට මේ බලය ලබාගන්න අරගල කරන්න පටන් ගත්තා. එය අරගල සඳහා අර කම්කරු පිරිස්තමයි වැඩිවසයෙන් හිටි ඒ ගොල්ලඟතමයි යොදා ගත්ති. එතකොට අර ධනපති පන්තියට බලය අරන් දෙන්න ඒකඇ කර්මාන්ත හිමි පන්තියට බලයයා අරන් දෙන්න කාගෙන්ද රදලයන්ගේ ඒ වෙනකොට රාණ්ඩු පැවතුනේ ඒ තකට රද පන්තියක් ඉටීමේ රදලයන්ගෙන් බලය කම්කරු පන්තියට අරන් දෙන්න. අර ආයතනවල වැඩකරපු සේවකෝ යොදාගත්තා. එතකොටේ යොදා ගැනීමත් එක් ඒගොල්ලන්ට පෙන්වා උඹලට නිදහස සමානත්මතාවේ අයිතිවාසිකම් අපි අරම් දෙනා කියලා. එතකොට මිනිස්සුන් පෙළ ගැහවුණ නිදහස්ස සමානත්පතාවේ අයිතිවාසිකම් දිනාගන්න. ඒ අයිතිවාසිකම් දිනාගන්න පෙළ ගැහිලා, ඒ පැවැතිච්ච, රාජාණ්ඩු බිඳ වට්ටල රදරවාදි ආණඩු බිඳ වට්ටල ර පාලිබියේන්තු ්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු නිර්මාණය කරගන්න පටන්ගත්ත. ඔබ දැකිනවා ඒ නිර්මාණය වෙච්චි දාහිඳල වන්න ඒ පාලනය එක්ක ගැටලු ඇතුවේෙනවා කෝ ඔබ අපට දෙනවා කියපු. නිදහස දුන්නාද ආර්ථික නිදහස දුන්නාද දේශපාලන නිදහස දුන්නාද ඒ බලය පාලක පන්ති අතරද තියෙන්. මෙන්න සමාජයේ පිළිබඳව නිරන්තර ගැටලුම් ඇතිවෙන තත්ත්යක් පටන් ගත්තා මේ දේශපාලන ප්‍රතිසංස් කරන ව්‍යාපාරයක් සම. එෙමනම් මෙ තියන්නේ දේශපාලන ප්‍රතිසංස් කරන ව්‍යාපාරයේදී එක අවස්සාවා ප්‍රංශි සිද්ධ විච්චි ප්‍රජාතන්ත්‍රවාදී. බ පිහිටවාගත් අවස්සාවා. මෙන්න මේ සාධකවල බලපෑම දැන් අපි මේ හඳුනගත්ත කලින් හඳුනගත්ත සාධක තුනේ බලපෑම නිසා සමාජක්‍රමය වේගෙන් වෙනස් වෙන්න පටන්ගත්තා. මේ වෙනස්වීමත් එක්ක සමාජය තුර විවිධාකාර ගැටුම් නිර්මාණය වෙන්න පටන් ගත්තා. මේ ගැටුම්වල ප්‍රතිඵලයක් විදිට කොහොමද මේ තත්වයන් අධ්‍යයනය කරන්නේ කොහොද තත්වයන් තේරුම් ගන්න කියන එක. ද්තුන් අතර සාකච්ඡාපකට පත්වෙන පටන්ගත්ත මේ හිති ප්‍රධාන වශයෙන් අපි හඳුන ගන්න ෝන ප්‍රංශයේ ප්‍රකට ධර්ශනිිකය සේෙන් ශිමෝන් කියන තාර්ශනිිකයා. තොට මේ ධර්ශනිිකයා මේ සමාජයේ මේ පෙරලින්දයා බලල සඳහන් කරන ඔවු මේ සමාජ අවුල්සාග තත්ත්යකට පත් වෙලා තියෙනවා මේ අවල්සාගත වෙලා තියෙන්නේ මේ සමාජයේ විසාංවිධානය වෙලා මොකද විසංවිානය වෙලා කියා. සංවිධාත්මක බවනැති වෙලා සමාජයක පවතින්න නම් ඒ සමාජයේ සංවිධානය වෙන්නඕන. තැම් බලන් පිරිවනේ වැඩගට තු හොට සිද්ධ වන්න නම් පරිවන හොඳට සංවිධාන ලාති ෙන්න්නවන. කොම සංවිධානය වෙලන පිරිවන තුළයින් අපේ පරකුත්්‍යයා අධිකාරිනායක හමුදුරු ඒ පැවරච කාර වාාරයක් තියනක කරන්න ඒ වගේ පරි ාි ෙන කාමතුර පවරච කාර් ාරයක්ති ෝ ප මුතුර නමක්කු. ම හම ට පැවල ට වස ගරුන්න ගරුට පැවරුණ කාරයක් තියෙනවා. ඒ අදාල විශයන් නුගන්න පිරිවෙනේ වෙනත් කාරයන් ඒ වගේ ශිෂ්‍යෝ. ශිෂ්‍යියන්ට අත්තෙමයි. ඉගන ගන්න කියන කාරයන් පැවරලා තියන ඒ වගේ වෙනත්වූ කාරයන් පවරලාතියනවා. එතකොට මේ පිරිවන කියන ආයතනය හොඳින් පවතින්නේ අපි අර සඳහන් කරපු අර විව්වෙහි හිටපු සියලු දෙනා නිවර දි කාරයන් ටකොත් පමණ. ඒවගේ තමයි සමාජයක පැවැත්මත්. අ අපි කලින් හඳුනගත්තු එමල් ලුර්කයිම් පෙන්න ලදුන් අර සමාජ ශාස්ථාව ඒ සමාජ සංස්ථාවන් නිවැරදිව සමාජ තුළ ක්‍රියාත්මක වෙනව හරියට ක්‍රියාත්මක වෙනවන ඒ සමාජය පැවැත්ම හරියට සිද්ධ වෙනවා. හැබැයි හඳුන ගත්ත දේමකක්ද. මේ අලුත් අපි සඳහන් කරපු ප්‍රතිශස් කරන පිප්ලබවලින් පස්සේ සමාජය තුළ අර කලින් පැවතිච්චි සංවිධානත්මක බව ගිලීලා ගිහිල්ලා. විංවිධානයක් ඇතිවෙලා. සෙන්සිමෝන් පෙන්නල දෙන්න පුළාගුණ එච්චරයි. හැබැයි සෙන්න්සිමෝන්ගේ ගෝලෙක් තමයි ඔගස්කම්් කියන්නේ. අි වලින් හඳුනගත්තේ සමාජ විද්‍යාවේපියා කියලා මත ඇතින. අන්න එතුමා එතුමා සඳහන් කරනවා ඔු මගේ ගොරුවරැ කියේ පොයිදට මේ සමාජය අවුලට හේතුව විසංවිධානය එමන සමාජය සංවිධානය කරගන්නට නං. ක්ද කළ යුත්ත අපි සමාජය අධ්‍යනය කරන්න ඕන. සමාජය සංවිධානය කරන්නට සමාජය අධ්‍යනය කන්න ට. ඔහුත්තර සසි මොන් වගේ ශ දර්ශනක ගුරුකුලේ කෙනෙක් හැබැයි ඔහු එතනදි තීන්දුවක් ගන්නවා ඔහු එහෙමන සමාජය අධ්‍යනය කරන්න ඕන. සමාජය අද්‍යනය කරන්න හ එ බැලවා කලින්ත විච්ි විෂයන් ප්‍රමාණනවද න ප්‍රමාණවත් න. ක ආර්ථික ද්‍යාවෙන් හුව ර්ථික කියන කෑල්ල පමයි. දේශපල්ල විද්‍යාවෙන් හුව දශපාලනය කියන කැල්ල පමණයි. මාන විද්‍යාවෙන් පැරණි සමාජ පිළිබඳ සංස්කෘතිය පිළිබඳව එ සමස්තයක් විතර සමාජ අධ්‍යනය කරන්න විෂයක් නෑ. අන්න ඒ නිසා එතුමා හදුන්න ලදනා නාව විෂය. ඒ විෂය තමයි සමාජ විද්‍යාව. ඒ විශේ දමකද කරන්න සමස්ත සමාජය එකවර අධ්‍යනය කරන්න පුළුව. එතකොට සමස්ස සමාජයම අරපේ කලින් සඳහන් කරපු විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිතා කරල අද්‍යනය කරලා ඇයි මේ විසංවිධානයට හේතු කියල හොයාගන්න පුළුවන්. අන්න එතකොට තමයි සමාජයේ සංවිධානය කරන්නට අවශ්‍ය කරන දැනුම මතු කරගන්න හැකියාව ලැබෙන්. ඒනං පළන්නක සමාජ විද්‍ය විශෂය කියන්නේ නික ප තික ච නෙේ. සමාජ අවශ්‍යතාවේකට ලැබිච්චි උත්තරය. සමාජ අවශ්‍යතාවකට ලැිච්චි උත්තරය. එමනම් අපි අද සමාජ විද්‍යා විෂය හඳුන ගත්තා. ඒවගේ අපේ සමාජවිද්‍යා විශේදී විශය ඇතිවෙන්ඩ බලපාපු හේතු සාධක හඳුන ගත්තා. එතකොට විවිධ නිර්ාචානාාශත්‍රයෙන් අපි සමාජ විද්‍යාව හඳුන ගත්තා. එහන අ බලමු මෙන මේ පුච ප්‍රශනට උත්තරලියන්න පුළුවන්ද කකිින්. සමාජ විද්‍යාවාාර්ත දක්වන්න. පළ අපි මලේ දල කතා කර එක එක නිර්වාචනය ස්රුවින් කතා කර මොකද සමාජ විද්‍යාව කරකන්. ඔව සමාජ විද්‍යාව කැන වෙනම කක්වන්නෙ වේ. සමාජයේ පිළිබඳව විද්‍යාත්මක වද්‍යයනය කරන විශේ. ගර මත ඇති අර විද්‍යාත්මක ක්‍රමවේදටික්ක අපි කතාගර නිරීක්ෂණය කරනවකුව. පරක්ෂණ කරනක තුළ නාත්මකක්්‍යය කරනකවා මේ වගේ ක්‍රමවේ දරා නි කම්ම කියන්න සමාජය ැන හසක්. එනං විද්‍යාත්මකව සමාජය පිළිබඳ බදධනය කරනි. එනම් සමාජ විද්‍යාවී පියා කවුද වහඳුනගෙන තියෙනම් ප්‍රන්ස ජාතික දර්ශනිකය මුලින් ඔහු කෞද ඔගස්කොම්ට් සමාජ විද්‍යාව බිහිවයේ කිනම් සිය වසේද. ඔවු එක්දස් අටසිය? අටේ කියල තමයි අපි කියන්න. එක්ද අට සය ගණගොල්ට අපි කෙන දහනම වනසේ වසේ මැදබාගේ තමයි සමාජ විද්‍යාාව බිහිවනි. සමාජ විද්‍ය විශේදී සමාජ අධ්‍යනය කිරීම සඳහා යෝොදාගන්න ක්‍රමවේදෙනවාද. අන්න නැවතත්ත අපිට අපි කලින් මතාකරබදේ නිර්ීක්‍ෂණය කල බලන්න හොදේ විම සලබන්න සමාජ සිදුවේ එක ක්න අතර සිද්ධ වන චාර්යාව හොදන්න නිීක්ෂණය කළල බලන්නන ප්‍ර ිකවා සම් පරීක්ෂණය කලබලන්න. ල ත්මකොවදනය කන එකන කාතර කොමද සම්බන්ධදන සිත්ත වෙන්නෙෙන මේ ක්‍රමවලින් විද්‍යාත්ම කොතොරතුර හොයා ගන්නවා. සමාජිවි්‍යය බිවීම කරෙහි බලපෑ යිතිහාසික හේතු සාධක තුනනම් කරන්න. අපි මේක යිතිහාසික හේතු සාධක කියයන්නේ ො මේ විශය ආරම්භෙන් බලපා ප්‍රධන තවත් විධ හේතු තියන්න පුළුව පුනොුරුද්‍යාපාරි මානවාදේ ව්‍යප්ත වීම වගේ දේවල්තිය පුළො හැයි කේන්ද්‍රී සසාදක තුනත් තමයි මේක. ඒි මුලිම සඳහන් කරේ මිනිස්සුන්ගේ ඔළුව වෙනස්වුන, මලේ වෙනස්න, සිතුවිලි වෙනස්වුනා හිතනාකාරය වෙනස් මොකින්ද ආගමික ප්‍රතිසංස් කරණාරා. දෙවනි වස්ථයිමොකදදුණේ. ඒ වෙනස්වෙච්චි මිනිස්සු නව නිර්මාණය කර නිර්මාණයන් නිසා කාර්මි විප්ලවේ කියන මහ දැවන්ත ව්‍යාපාරය අරම්භෝන. ්‍රතාාන මුල් කරගන තමයි කාර්මික විප්ලවයයා අරම්භෙන්න්නේ එක් දසීය හැටේ පම ඒති වෙච් කාර්ි විප්ලවේ. අද අක්වාමලෝක ව්‍යප්තු වෙනවා. අදටත් නව නිර්මාණ බිහිවෙනවා. එඩ පස්සේ මේ කාර්මික විප්ලවෙ නිසා අලුත් පන්තියක් බලයට පත්වෙනවා. එකඇන් අර කලෙන් හටපු හදදල වැඩවසම් බුරු වෙනුවට වැඩවසම් සමාජයේ රදලයන් වෙනුවට අලු දනපතිපන්තියක් බිහි වෙනවා. එතවරු මේ ධනපති පන්තියාතට බලයගන්න ඕමනාව නිසා දේශපාලන ප්‍රතිසාංස් කර නැති වෙනවා මෙන්න අවස්ථාතු වු. අපි ඊළඟ ප්‍රශ්නේයටයමු පල්ලයේ ඒකා අධිපති දර්ශනයට එරෙහිව නව ප්‍රතිසාාස් කරණයක් ඇති කළ පූජකවරු කවුද. ඕ අපිට මතකයි. මාර්ටින් ලූතර් අර දොරේ අ ප්‍රතිශාස් ඇතුළ පත්‍රිකාවක් කලවනෝනි ඔබේ රූප් සටහන දැක්ක. එනම් මාර්ටින් ලූතර් කියන පූජකතුමා. ඉට පස්සේ පොතිස්තන්ත්‍ර නිකාය බී කරල්ලා මිනිස්සුන්ගේ නිද්දහසට දැඩ්ඩි අවස්ථාවක් උදාකරදුන්න චෝන් කැල්වින්ගේෙන පූජකතුමා. එමන අපි ඊළඟදිීරටයමු කාර්මික විප්ලවය නිසා බටහිර සමාජයේ ඇතිව වෙනස්කම් වුණවාත් ද්‍රවස්ථත කර්මාන්ත මහාපරිමාණ කර්මාත දක්වා වෙනස්සෙනවා. එතකටඒ කර්මාන්තවල වැඩ කරන්න පුද්ජලෝ ගම්මල ඉදලා නගරයට සංක්‍රමණය වෙන. ඒක ඇනේ නාගරී කරණය ඇති වෙනවා . නගර බිහිවීම. ඉට පස්සේ කර්මාන්ත ශේෂත්‍රීය දියුණු වෙනවා. එත් එක්කම කර්මාන්ත නිසා පරිසරය දූෂණය පරිසරය ගැටලු ඇතිවෙන්නට පටන්ගන්නවා. එතකොට මේ වගේ හේතු කීපයක් සඳහන්කිරීම ප්‍රමාණත්්‍යය වවා. ප්‍රංශ විිප්ලව නිසා දේශපාලන ශේත්‍රී ඇතිව වෙනස්කම් සධහන් කරන්න. පංශ විප්ලවේ. දේශපාලන ශේෂත්‍රී පළන්නර පැවැති රාණ්ඩු පාලන ක්‍රම වෙනුවට අලුත් පාලනකම බිහි වවා. තැති සඳහන් කළේ මිනිස්සුන්ගේ නියෝජනය කරන්න නිදහස සමානාත්මතාව අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නට පුළුවන් පාර්ලිබේන්තු ප්‍රාජන්ත්‍රවාදී පාලන ක්‍රමයක් නිර්මාණය වෙන කිය. ඔබට දැන් සමාජ ද්‍යාව පිළිබඳව යම්ම අවබෝධයක්තිේනවා. එහෙමනං අපි ඉදිරිපියවරයන් වලදී සමාජ විද්‍යාව පිළිබඳව තවදුරඩක් ගැවුරින් හදාරම් එමන අයිබෝන් සේරදදිනට දෙෙරුවන් සරණයි.